හැමතැන් වලින් මංකුර එන්න ඕන එකක් ශ්‍රින්ක් වෙන්නේ නැහැ මගින් අංකුර එන්නේ නැහැ එයා ගස් දෙක කමියුනිකේට් කරනවා වගේ එකක් කෝප් කැම්බියම් එක සාමාන්‍ය නිරාවරණය වෙනවා සහ දුර්වල වෙනවා ඔස්මෝසිස් ප්‍රෙෂර් කියලා කියන්නේ ඒකෙන් කොට අපිට කපන්න වෙනවා ටේපර්ස් හදාගන්න ඒ වගේ දේවල් කරනකොට ගහේ වර්ධනේ බාල වෙනවා ආයිබෝවන් මම සජිත් සජිත් නලෙන්ද බොන්සයි බ්ලොග් එකක් පටන් ගන්න කියලා බොහෝ දෙනෙක් ඉල්ලීම තිබ්බා සහ මගෙත් ඒක බොහොම කැමති විනෝදාංශයක් හින්දා ඒක පටන් ගන්න ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි මේක හැඳින්වීමක් වෙනුවට ඉස්සෙල්ලාම බොන්සයි කරන්නේ නැතුව ගහ කිටෝන හැටි ඒක මේන්ටේන් කරගන්න විදිහ ප්‍රූන් කරන හැටි ඒ කියන්නේ කප්පාදු කරන හැටි වයර් කරන හැටි රිපෝට් කරන හැටි ඔය වගේ දේවල් ටික උගන්වන්න නැතුව ඇයි මේ මිනිස්සයා මේ ගලක්කොඩට වෙලා කරන්නේ මේක තරා විදිහක බොන්සයි කරද්දී පටන් ගන්න කාලේ තිබ්බ හීනයක් හීනයක් කියන්නේ මෙතන මේ පිටිපස්සෙන් තියෙනවා කපුටු බෝ ගහක් ඔකට කවුඩු බෝ කියනවා කපුටු බෝ කියලා තමයි අපි කියන්නේ බොන්සයි කරනකොට කැස්කේඩ් සෙමි කැස්කේඩ් උගන්නද්දී මගේ ඔළුවටම ආපුම එකක් තමයි මේ වත්ත උඩහ ගල තියෙන තැන තියෙන මේ කපුටු බෝ ගහ ඒක මෙහෙම පෙරලිලා තියෙන විදිහ අතු පහලට වැටිලා ගලෙන් පහලට එල්ලිලා ආලෝකයේ හොයාගෙන යන හැටි මගේ ඔළුවේ තිබ්බා ගහේ හැසිරීම සම්බන්ධයෙන් ඉතින් ඒක හින්දා ගිනි යව්වේ වුණත් දැන් 12යි 12 මාරයි මේ කන්ද උඩට එනකොට එන පාරවල් එන ට්‍රේල්ස් එතකොට වටා පිටාව පේන හැටි ඒ ටික මම දාන්නම් මේකේ ඇත්තටම මේ අපේ ලංකාව කියන්නේ බොහොම කොළපාට රටක් තාමත් ඔච්චර කවුරු මොනවා කිව්වත් ගස් කැපෙනවා එතකොට පරිසර දූෂණය වෙනවා විනාශ වෙනවා කිව්වත් ඒ කොළපාට අපේ රටෙන් අයින් කරන්න අමාරුයි මොකද දේශගුණය සහ මේකට තියෙන මේ ඇත්තටම දේශගුණික බලපෑම අපි සමක ආසන්නයේ තියෙන රටක් නිසා හැම වෙලේම අපිට වැස්ස හම්බ වෙනවා එතකොට ඒ නිසා ගස් කොළ වැවෙනවා අපේ පස හොඳයි ඒ තියෙන තත්ත්වයක් එක්ක අපේ රට කොහොමත් උඩින් බැලුවහම ඒරියල් ෆොටෝග්‍රාෆ් එකක් ගත්තත් එහෙම නැත්නම් අපි ප්ලේන් එකකින් යනකොට බැලුවත් එහෙම නැත්නම් උස මේ වගේ කන්දක් උඩට ගිහිල්ලා වටේ සිරිනරඹද්දිත් අපිට පේන්නේ බොහොම කොළපාටක් හැම පැත්තෙම ගස් ගස් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණක් මම දන්නේ නැහැ ගාන කොහොමද කියලා හැම තැනම එක එක වර්ග අපි කෘෂි කර්මාන්තයට යොදා ගන්න දේවල් වාණිජ වගාවල් විදියට තියෙන දේවල් ඉබේ හැදුණු දේවල් එහෙම හැම විදියටම හැදිච්ච ගස් වර්ග ඉතින් එතකොට මේ ගස් අතරේ අපිට පේනවා මේ ගස් හැදෙන විදිහ අපි ඒ ගස් ආසන්නේ ජීවත් වෙන අපේ ගෙවල් ගාව තියෙන ගහක් නම් ඒක පොඩි කාලේ කොහොමද තිබුණේ දැන් අපි වයසට යනකොට අපි උස් මහත් වෙනකොට ලොකු මහත් වෙනකොට ඒ ගහ කොහොමද ලොකු මහත් වෙලා තියෙන්නේ ඒ ගස් හැසිරෙන්නේ කොහොමද ඒව නැවෙන්නේ කොයි විදිහටද තියෙන භූවිෂමතාවයත් එක්ක හැදෙන හැටි දේශගුණයත් එක්ක හැදෙන හැටි එතකොට යාට කරදරයක් අනතුරක් වුණාම අපි කියමු මොකක් හරි අතු කපලා දාලා හරි එතකොට මොනා හරි පලිබෝධ හානියක් හින්දා එක්ක හුලඟකට කඩා වැටිලා එහෙම නැත්නම් අකුණක් ගහලා ඒ වගේ උනාට පස්සේ ඒකට දක්වන ප්‍රතිචාරය කොහොමද ඒ ගහ එතකොට ඊට පස්සේ ඒක හැදෙන්නේ කොහොමද අපේ පරිසරයේ තියෙන විශේෂයෙන් ද්විබීජ පත්‍ර ශාක ලොකුවට හැදෙන අතු බෙදෙන ගස් ඇත්තටම අමුතුම විදිහට පරිසරයේ ජීවත් වෙන ජීවීන් කොට්ටාශය. එතකොට එයාට ඕනේ දේවල් ටික අවශ්‍යතා ටික එයාම සපුර ගන්නවා. එයාට දැන් අපි සත්තු වගේ අපිට ඕනේ දේවල් හොයාගෙන ගිහිල්ලා ගන්න බෑ. ඒගොල්ලෝ මොබයිල් જાතියක් නෙවෙයි. ඉන්න තැන ඉඳගෙන එයාගේ ආහාරය එයා නිෂ්පාදනය කරගෙන එහෙම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට මොන හරි හානියක් වුණොත් ඒ හානි පූර්ණණය කරගෙන හානිය අවම කරගෙන එහෙම ගොඩක් කාරණා එක්ක තමයි ගස් ජීවත් වෙන්නේ. අමාරුයි කියලා නෑ බහිමු කොහොම හරි. අතෙන්ට යන්න ඕන. යම්. හතරගාතින් යන්න වෙන්නේ ඒක නිසා වීඩියෝ කරන්න අමාරුයි. මේක අකුලගෙන යනවා. එතෙන්ට ගිහිල්ලා කතා කරමු. බෑ කියලා බෑනේ. ආව කොහොම හරි. තැනට ඇවිල්ලා තියෙන්නේ මෙතන.
ලොකු බෑවුමක් තියෙනවා පේන ඇති එන්න පහල තියෙන ගස් පොඩි ගල් කොටසක ඉන්නේ යන මෙතන මෙන්න මගේ ගහ දැන් ඇත්තටම මේකේ මේ කැස්කේඩ් වෙලා තිබ්බ අතු ගොඩක් මේ කාලෙත් එක්ක පහලට කැඩිලා මට පේන්නේ නැත්තම් මේක ගල දිගේම මෙහෙම පහලට ඇවිල්ලා තිබ්බා මේ තියෙන ගහ හම් ඊට පස්සේ නම් තැන් හොයන්නේ කොහරි එක තැනක ඉඳගෙන වීඩියෝ එක කරනවා මේ ඇවිදින්නත් පුළුවන් ඔක්කොම කරන්න පුළුවන් අපි බටන් ඔබ බලන් ඉන්නයි ආපහු බලන්නයි හලෝ ආතයි ආයිබෝන් ආයිමත් කැලෑවේ ඉන්නකොට හරි අමාරුයි ඒක පැත්තකට කසනවා සත්තු යනවා දාඩි දානවා මේ ගල් ගොඩක් අවුව හරි ප්‍රශ්න ගොඩක් වෙලාවට බොන්සයි ගැන කතා කරන අය පටන් ගන්නෙ බොන්සයි වලට ස්ටයිල්ස් කීයක් තියෙනවද ඒ ස්ටයිල්ස් කොහොමද හදාගන්නේ ඊට පස්සේ බොන්සයි කියන්නේ මොකද්ද වගේ දේවල් බොන්සයි වල ආරම්භය ගැන ඉස්සෙල්ලාම කතා කරොත් බොන්සයි පටන් ගන්නෙ චීනෙන් ඕක මේ බොන්සයි කරන කොට දෙනෙක් දන්නවා චීනේ පෙන්ජින් එහෙම නැත්නම් පෙන්සයි කියලා ඒගොල්ලෝ මූලිකව ගහක් පුංචියට මොකක් හරි ට්‍රේ එකක් එමත් නැත්නම් තැටියක් වගේ එකක වගා කරන්න පටන් අරගෙන තිබ්බ කල්චර් එකක් තිබ්බ ඒගොල්ලන්ගේ. එතකොට මට මතකයි 6 වෙනි සියවසේද කොහෙද කවුරු හරි චීන අධිරාජ්‍යයේ සොහොන්ගයක් ඇතුලේ තිබුණා චිත්‍රයක් ඔයාලට ඔයගොල්ලෝ පොඩ්ඩක් සර්ච් කරොත් මතක් වෙයි. පොඩි කන්ටේනර් එකක් පොඩි භාජනයක ගහක් වවලා අරගෙන යන ගෑනු කෙනෙක්ගේ චිත්‍රයක්. එතකොට ඒ කාලෙත් ඔය පෙන්සයි කියන එක චීනේ තිබිලා තියෙනවා. ඒක ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා තියෙනවා. එතෙන්දී ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක් කියන්නේ ඒගොල්ලන්ගේ බෙහෙත් පැල ඇටි. එතකොට කොහාට හරි යනකොට හරි අපිට සමහර වෙලාවට බෙහෙත් පැල ඇටි තියෙන්න පුළුවන් ගිහිල්ලා හොයාගෙන එන අමාරු තැන්වල. එතකොට ඒ වගේ බෙහෙත් පැල ඇටි ගෙනහලා අර වගේ පොඩි ප්‍රමාණයක භාජනයක හිටව ගත්තාම ඒගොල්ලන්ට යන යන තැන ගෙනියන්න පහසුවක් අපි හිතමු නිකන් වෙද මහත්තෙක් වගේ කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඒ වෙදකම් වලට පාවිච්චි කරන ඒවා එතකොට තැන් තැන් වලට අරන් යන්න ලේසි. ඒක ගහ වැවෙනවා ඒ කන්ටේනර් එක ඇතුලේ වාජනය ඇතුලේ ඒක ඇක්සස් තියෙනවා ඒ ගහට. ඒ විදිහට තමයි මුලින්ම මේ කුඩා ප්‍රමාණයේ ගහක් යම් කිසි කන්ටේනර් එකක් උඩ කියන්නේ මේ වාජනයක් ඇතුලේ හිට වෙලා ඒක නඩත්තු වෙනවා කියලා ඒක පටන් ගත්තා කියලා කියන්නේ. ඇත්තටම මල් හිටවන එක ඒවා වාජනවල කෙරුණට මේක ඇත්තටම ලොකු ගස් වර්ගයක් පොඩි එකක හිටවලා තියෙන දෙයක්. පසු කාලීනව ඕක චීනෙන් ජපානයට ඔය කලාව විදිහට ඇවිල්ලා ඊට පස්සේ ඒක ප්‍රැක්ටිස් එකක් විදිහට එහෙම නැත්නම් ඒක එදිනෙදා කරන වැඩක් විදිහට ඇවිල්ලා ඒක දියුණු වෙන්නේ ජපානයේ. ජපානයේ මිනිස්සු බොහොම යම් හැම දෙයක්ම යම් කිසි ක්‍රමයකට අනුව කරන්න කැමති පිරිසක් නේ අපි දන්නවා. කර්මාන්ත එතකොට ඒගොල්ලන්ගේ මොනවා හෝ වගාවක් කරත් ඒගොල්ලෝ බොහොම පිළිවෙලට ඒක අලුත් දේවල් හොයාගෙන අලුත් අංග එකතු කරගෙන ඒක මේ ඩිවලොප් කර බොන්සයි ඩිවලොප් වෙන්නෙත් ජපානයෙන් ඒ විදිහට චීනෙන් පෙන්සයි විදිහට ඇවිල්ලා ඊට පස්සේ ජපානයේ ඒක බොන්සයි විදිහට ඩිවලොප් වෙලා තියෙනවා. එතකොට ඒක කියන්නෙත් එහෙමයි කියන්නේ බොන් කියන්නේ ගස සායි කියන්නේ තැටිය ඔවගේ මට මතක විදිහට එහෙම තැටියක් උඩ එහෙම නැත්තම් ෂැලෝ ට්‍රේ ෂැලෝ පොට් එකක් කියන්නේ ගැඹුරු අඩු ඝනකම් අඩු කන්ටේනර් එකක් උඩ හැදෙන ගස කියන තේරුමට තමයි ওই බොන්සයි කියන වචනේ හැදිලා තියෙන්නේ. එතෙන්දී ජපන්නු ඔය කාරණාව ශතවර්ෂ ගානක් තිස්සේ මේක ඉස්සරහට අරගෙන එනවා. ඒක කරගෙන එනවා. එතෙන්දී ඒගොල්ලන්ට ඒකේ අමුතුම මේ අත්දැකීම් පරිචයන් එකතු වෙනවා. ඒ කලාවට අත්දැකීම් එක්ක එතකොට ඒගොල්ලෝ එක එක ටෙක්නික්ස් යූස් කරනවා. එතකොට ඒකට సౌందర్యාත්මක ලක්ෂණ එකතු කරනවා. අපි ඇස්තටික්ස් කියලා කියන්නේ.
ඒ විදිහට ඩෙවලොප් වෙන බොන්සායි වලදී ගොඩක් වෙලාවට ඒගොල්ලෝ රූල්ස් ටිකක් දා ගන්න පටන් ගන්නවා පසු කාලේ. ඇත්තටම ඕක අපහු මුලට ගියොත් බොන්සායි කියන එක ලෝකෙට නිරාවරණය වෙන්නේ මට මතක විදිහට 1900 මුල ගණන් වල ප්‍රංශයේ තියෙන ප්‍රදර්ශනයක් මට මතක හැටියට ඔය අයිෆල් කුළුණ හැදෙන්නෙත් ඒ එක්සිබිෂන් එකට. කොට එතෙන්දි තමයි ජපානයෙන් ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ කල්චරල් දේවල් සංස්කෘතිකමය අංග පෙන්නද්දී ඒකට මේ බොන්සායි එත් එකතු කරලා බොන්සායි දකින්න රට රටවල් වල මිනිස්සු ඒ ප්‍රදර්ශනයට එනවා. ඒගොල්ලෝ ඒක දකින්න. එතකොට ඒකට ආස වෙනවා. ඒ විදිහට තමයි ලෝකයට බොන්සායි යන්නේ. දැන් මේ වෙනකොට යුරෝපයේ රටවල් වල එතකොට ඇමරිකාස් වල කියන්නේ යුනයිටඩ් ස්ටේට් එක්සත් ජනපදයේ ආශ්‍රිතව කැනඩාවේ ඕ වගේ අනිත් රටවල් වලත් තියෙනවා. දකුණු ඇමරිකාවෙත් තියෙනවා. ඕක හැම තැනටම ප්‍රචලිත වෙලා බෙදලා ගිහිල්ලා ඒක ඒ විදිහට කෙරෙනවා. මේ වෙනකොට ලස්සනම බොන්සායි තියෙන්නේ ගොඩක් වෙලාවට ජපානයටත් එහා ගිහිල්ලා යුරෝපේ. යුරෝපේ ඔයගොල්ලෝ හොයලා බැලුවොත් මේ බොහොම ලස්සන නිර්මාණ දකින්න පුළුවන් සහ ඒගොල්ලෝ තවත් දියුණු කරනවා. තව දෙයක් තමයි අපි බොන්සායි කරන්නේ ඇයි? ඇයි බොන්සායි එකක් අපි බොන්සායි කරන්නේ මොකටද? ඇයි ඒක ලස්සන? ඇයි ඒකට ආස වෙන්නේ? ඔය වගේ කාරණා ගොඩක් තියෙනවානේ. බොන්සායි කියන්නේ දැක්කහම හරි හුරුබුහුටි පොඩි දෙය පොඩි පොට් එකක තියෙන පොඩි ගහක් හරි ලස්සනයි. එයා මැජික් එකක් වගේ. එතකොට මේ මැජික් එකට අපි ආසයි. ඇයි අපි ආස වෙන්නේ එහෙම? තව තියෙනවනේ පොඩි දේවල් මේ. ඒවට වැඩි අපි බොන්සායි එකකට ආසයි. يعني අපි ගේමු පොඩි පුංචි නිර්මාණයක් විදිහට වෙන එකකට වැඩි ගසක්. ඒක මම දකින්නේ මේ මිනිහාගේ පුරුද්ද. ඒ කියන්නේ දැන් අපි අපි අදටත් අපි ආදි කාලීන පැවතගෙන එන වඳුරගින් පැවතගෙන එන වාකියවා හෝ වේවා කොහොම හරි අපි ගසුත් එක්ක බොහොම බැඳීමක් තියෙන මිනිස්සු. අපි හැමෝම අපි මොන දේ කරත් මොන රස්සාව කරත් මොන පරිසරයක හිටියත් අපි ගස්කොළන් වලට හරි ආසයි. මොකද අපිට අපි දන්නවා අපේ නිෂ්පාදකයා අපිට ආහාර ලබා දෙන්න ප්‍රධානම එක්කෙනා තමයි ගහ. ගස් නැත්තම් අපිට මේ ඒ දේවල් ලැබෙන්නේ නැහැ. එතකොට අපිට හේවන හම්බේනවා. අපි ගොඩක් දේවල් ගස්කොළන් වලින් ගන්නවා. අපි පාවිච්චි කරන එදිනෙදා පාවිච්චි කරන අපි හැම දෙයක්ම වගේ ගස්කොළන් එක්ක සම්බන්ධයි. ඒක ඒ වගේ ඥානමය බැඳීමකුත් ඇති. ඒ වගේම අපි ආසයි කැලෑවල් වලට ආසයි. ලස්සන ගහක් දැක්කම ආසයි. ඒකේ මල් පිපෙනවා දැක්කම ආසයි. අපි ඒකේ ගෙඩි තියෙනවා නම් ඒක රස විඳින්න ආසයි. ඒ වගේ ගොඩක් ලොකු බැඳීමක් තියෙනවා. එතකොට ඒ වගේ තියෙන ලොකු ගහක් මේ චූටි චූටි නිකන් ෂැලෝ කන්ටේනර්යක පුංචි කන්ටේනර්යක අර ගහක තියෙන ගති ලක්ෂණ ලොකු ගහක තියෙන ගති ලක්ෂණ මේකේ පෙන්නුම් කරනවා දැක්කම ඒක හරි මැජික් එකක්. එතකොට ඒක හරි ලස්සන ආසයි. අන්න ඒ විදිහට තමයි බොන්සායි වලට අපේ මම දකින විදිහට බොන්සායි වලට මිනිස්සු කැමති. වාව් වාව් වෙන්නේ මොන හරි දැක්කහම මාරයි ෂා ෂෝ නියමයි කියලා ඒක දකින්නේ හින්දා. ඒක තා එක් කාරණාවක්. එතකොට මේ මැජික් එක කරන්න ඇයි බොන්සායි වලට ආස කියන කාරණාව එක පැත්තකින් එහෙම. ලොකු ගහක් අපි දකින්න කැමති හරි ලස්සන ගහක් අර වගේ එකක තියෙනකොට ඒක මාර සිරා මාර ලස්සනයි. අපි කැමති යම් යම් දේවල් මවා ගන්නනේ. අපි චිත්‍රයක් දැකලා මොනහරි ෆොටෝ එකක් බලලා එහෙම නැත්නම් වීඩියෝ එකක් බලලා එතකොට කැලෑවක් තියෙනවා නම් මොකක් හරි සීනරි එකක් ලස්සන තැනක් තියෙනවා නම් අපිට පුළුවන් මනස එතෙන්ට යවන්න ඒක දකින්න ඒක විඳින්න. එහෙම පොඩි පරිකල්පන ශක්තියක් එක්ක එන හැකියාවක් මිනිස්සුන්ට තියෙනවා. එතකොට අපි හරි ආසයි. අපි බීච් එකක ෆොටෝ එකක් දැක්කහම රැල්ල ගහනවා. අපිට මැවිලා පේනවා වැලි ටික මැවිලා පේනවා. අපිට වටේ හුලං හමනවා. ඒ ටික ඒ සත් ඒවා මැවිලා පේනවා. ඒ වගේ තමයි බොන්සායි එකක් කියන්නේ පුංචි දෙයක්. පුංචි පොඩි ස්පේස් එකක් පොඩි ඉඩක් පොඩි තැනක පටන් ගන්න. ඒ කියන්නේ එහෙම අරේන්ජ්මන්ට් එකක්. එතකොට අපි නිකමට හිතන්න බොන්සායි එකක් අපි ළඟින් තියාගෙන අපිට බලනකොට අපිට මැවෙනවා මේ ගහ මේ අහවල් ගහක් මේ වගේ ගස් අතනක් තිබිලා තියෙනවා මේක මෙතන හැදෙන ගහක් මේක මාර මහා ලොකු දෙයක් මේක කියලා අර නිකන් මනසට ලොකු මේ
දෙයක් හම්බ වෙනවා අපි එතන මවා ගන්නවා නේ අපි ඒ තැන මවා ගන්නවා ඒ පරිසරේ මවා ගන්නවා එතන තියෙන ඒ අපි සමාධියක් වගේ විඳින්න පුළුවන් ඒක ඒකට තමයි මිනිස්සු බොන්සයි වලට ආස ඒක තමයි මම හිතන්නේ බොන්සයි වලට මිනිස්සු කැමති එකක් නිකන් නියම් පොඩි මාවල් එකක් පොඩි නියම් මැජික් එකක් එහෙම එකක් සහ අර දෙය අපිට විඳින්න හම්බ වෙන දේවල් ඒක 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 අපි ඒකට කිඳා බහිනවා ඒකේ ලස්සන දකින්න එහෙම ඒ පාට් එක එකක් ඊළඟ කාරණාව බොන්සයි ජපානෙන් ඇවිල්ලා ඊට පස්සේ ජපානෙන් පැතිරිලා අර කියනවා වගේ අර ලෝක ප්‍රදර්ශනයකට ඇවිල්ලා එතනින් ලෝකය දැනගෙන හැමෝම කරන්න පටන් අරගෙන බොන්සයි කියන එක අපි දන්නවා වචනේ නේ දැන් අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් වුණා එහෙම නැති වුණා අපි කියමු ඕගොල්ලන්ගේ අම්මගේ අම්මලාගෙන් තාත්තලාගෙන් ටිකක් පරණ වයසක පරම්පරාවට කිව්වොත් බොන්සයි කියන්නේ මොකද්ද කියලා පොඩි ගහක් කියලා කියයි. ඒක හැමෝම දන්නවා. බොන්සයි කියන එක හැමෝම දන්නවා. එතකොට අපි දකිනවා පරිසරයේ නිකන් කේඩෑරි වෙලා පුංචියට හැදිච්ච කොහේ හරි එතකොට ගලක් උඩ හරි නිකන් ශුෂ්ක තැනක මුල් ගිහිල්ලා හැදෙන්න ඉඩ මදි තැනක යම් බෝලයක් වගේ යම් මෂ්රූම් එකක් වගේ නිකන් එහෙම හැදිච්ච ගහක් අපි දැක්කොත් නිකන් අපි කියනවා බොන්සයි වෙලා නේ බොන්සයි එක. එහෙම එහෙම එකක් තියෙනවා. ඒ වගේම ආදුනික වියෝ විදිහට අලුතෙන් කට්ටිය බොන්සයි කරන්න පටන් ගත්ත අයටත් ඒ වගේ. ආරක මාර බොන්සයි වෙලා බොන්සයි කරන්න මාරු. ඕක ගලව ගත්තොත් ෂොක්. ඒ වගේ මේ ජෙනරල් අයිඩියා එකක් තියෙනවා බොන්සයි කියන. ඒ අයිඩියා එක අපි කරගෙන යනකොට කරගන්න ඒ කියන්නේ ඒක රියැලිටි එකක් කරගන්න මොන වගේ දේවල්ද කරගන්න ඕන. බොන්සයි කරනවා කියන්නේ මේක නිකන් ගහක රිචුවල් එකක්. ඒ කියන්නේ අපි කියන්නේ ඒක එන්ඩ්ලස් ජර්නි එකක්. මේක ඉවර කර ඉවර වෙන්නේ නැහැ අපි ඒක වතාවතක් වගේ. දැන් ගොඩක් ආගමට දහමට නැඹුරු කට්ටිය හවසට මල් කඩන් ඇවිල්ලා පන්සිල් ගන්නවා. ඒව කරනවා. එතකොට වෙන ආගමකයි ඒගොල්ලන්ගේ ආගමික ස්ථානයකට යනවා. එතන පිරිසිදු කරනවා. ඒ වගේ මේකත් රිචුවල් එකක්. අපි යම් කිසි ගහක් බොන්සයි කරන්න පටන් ගත්ත කියන්නේ ඒක පරිසරයෙන් වෙන් කරගන්නවා. ඒක මූලිකව දැනගන්න ඕනේ බොන්සයි කරන කට්ටිය. මොකද ගහක් ස්වභාවික පරිසරයේ තියෙද්දි එයාට ඇක්සස් තියනවා. ඒ කියන්නේ එයාගේ මුල්‍යව ගන්න පුළුවන් පස්සේ. එතකොට එයාට ඕන විදිහට අතුපතර විහිද ගන්න පුළුවන්. එයාට කෑම ගන්න අපි කැනපි එක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අතුපතර විහිදගෙන එයා එතනින් ආහාර නිෂ්පාදනය කරගෙන තවත් වැඩෙමින් ලොකු වෙන්න ඒ දේවල් කරන්න එයාට පළහට ගන්න එයාගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න ඌ වගේ දේවල් ටික එයාට නිදහසේ කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට බොහෝ වෙලාවට. හැබැයි අපි ගහක් ගලවල ඉවර වෙලා පොට්ටෙහෙකට දාලා අපි කියමුකෝ ෂැලෝ කන්ටේනර් එකක් නෙමෙයි අපි ඉස්සෙල්ලා ට්‍රේන් කරගන්න ටිකක් ලොකු එකකට දාගෙන ඒක වෙන් කරගත්ත කියලා. එතකොට අපි ඒකේ වෙනස්කම් කරන්න පටන් ගන්නවා. ගහේ අපිට ඕන විදිහට හදාගන්න අපි හැඩතල ඒක ඇතුළේ නිර්මාණය කරන්න පටන් ගන්නවා. එතකොට එතෙන්දී අපි ස්වභාවයෙන් වෙන් කරගත්ත ගහට අපි සියලුම දේවල් ලබා දෙන්න ඕනේ ගොඩක් දේවල්. ඒ කියන්නේ අපි ආහාරය නිෂ්පාදනය කරගන්නවා. අපි වතුර දෙන්න ඕනේ යාට. පෝෂණය ලබා දෙන්න ඕනේ, පෝර දෙන්න ඕනේ, බලා ගන්න ඕනේ පලිබෝධහානි. එතකොට කෘමි හානි තියෙනවා නම් මොනවා හරි දිලීර හානි හරි ඒ වගේ දේවල් වෙනවා නම් ඒ හැම දෙයකින්ම එයා බලා ගන්න ඕනේ, නඩත්තු කරගන්න ඕන. එතකොට අපි දැනගන්න ඕනේ මම මේ ඉස්සෙල්ලාම කියන්නේ බොන්සයි කරන්න අලුතෙන් පටන් ගන්න අයට මේ පොඩි අවබෝධයක් එන්න ඕනේ මේ දේවල් ගැන. මොකද අපි හැම දිනේ අපි ගොඩක් දිනෙක් දන්නේ නැහැ ආ බොන්සයි ආ රයිට් කියලා ඉවර වෙලා අපි කොහෙන් හරි අපි කියමුකෝ බොන්සයි එක පර්චස් කරනවා කාගෙන් හරි මිල දීලා අරගෙන ගෙදර ගිහිල්ලා තියාගත්තාම ඒගොල්ලෝ දන්නේ නැහැ මේක නඩත්තු කරගන්නවා. එතකොට වතුර දාන්න ඕනේ කොහොමද? එතකොට මේක මොනවද අවශ්‍ය දේවල්? ඉරේලිය ඕනේ. මේක මේ හැඩයේම තියෙන්නේ නැහැ කියලා දැනගන්න ඕනේ මූලිකව. ගොඩ දෙනෙක් දන්නේ නැහැ, තාමත් දන්නේ නැහැ. يعني මේ බොන්සයි එකක් ගෙනිස්ලා මේ හැඩයේ තියෙන එකක් අපි හිතමුකෝ නිකන් ඉන්ෆෝමල් අප්‍රයිට් ගහක් කරා යන බොන්සයි එකක් සල්ලි දීලා ගෙනිහිල්ලා ගෙදර තියාගෙන නඩත්තු කරගෙන
කරද්දි වතුර දානවා රයිට් පෝරක් දානවා බලා ගන්න ඔක්කොම කරනවා හැබැයි ගොඩ දිනක හිතාගෙන ඉන්නවා ඒක ඒ විදිහට මේ ෆෝමැට් එකේ ඒ මේ උස ඒ විදිහට ඒ තෙබ්බ ෂේප් එකේ ඒ විදිහටම තියෙ කියලා නෑ ගස් වර්ධනය වෙනවා අතු දික් වෙනවා හැදෙනවා ඒගොල්ලෝ සාමාන්‍ය ජීවියෙක් තමයි ඉතින් එතකොට ඒක නඩත්තු කරගන්න දැනුමක් තියෙන්න ඕන ඒක නිසා ඒක එක කාරණයක් තව කාරණා ගොඩයි